ඕන දෙයක් විකුණ ගන්නයි ඕන දෙයක් මිලට ගන්නයි අපේ රටේ හොඳම තැන සොයන්න.com. ලංකාවේ ATM කාඩ් වල වංචාවක් වෙන හින්දා මේ දවස්වල හැමෝටම අවධානයෙන් සිටින්න කියන එක ගැනයි අද අපි කියන්න යන්නේ. හොඳයි. ව්‍යාජ ලෙස සකස් කරන ලද ATM කාඩ් පත් උපයෝගී කරගනිමින් දිවිනේ ප්‍රදේශ රසක සිදු කළ මූල්‍ය සහ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා මේ වෙද්දී. එහෙම කරලා තියෙන්නේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් 3 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමගයි. ඔවුන් කුලී පදනම් මත ලබාගත් වෑන් රථකින් ගොස් ව්‍යාජ ලෙස සකස් කරපු ATM කාඩ් පත් උපයෝගී කරගනිමින් මුදල් සහ භාණ්ඩ ලබාගෙන ඇති බවටයි පැවසෙන්නේ. ඒ වගේම ඔවුන් මෙම වංචාව සිදු කරලා තියෙන්නේ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින්. ඒ වගේම බැංකු පරිසරයේ පිටත සිටින මෙම පිරිස මුදල් ලබා ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන් නොමග යවා ඔවුන් සතුව ඇති ATM කාඩ් පත් පරීක්ෂා කිරීමටයි කියා ලබාගෙන තියෙනවා. ඒ අදාළ බැංකුවේ ටෙලර් යන්ත්‍රයේ කිසියම් ක්‍රියාකාරකමක් වැරදියට සිදුවෙන බව අඟවමින්. අන්න එතකොට ස්කිම ඩිවයිස් නැමැති ඉතා කුඩා උපකරණයක් මගින් එලෙස ලබා ගන්නා කාඩ් පතේ තොරතුරු උපයෝගී කරගනිමින් සැකකරුවන් ව්‍යාජ ATM කාඩ් පත් සකස් කරලා ඇති බවයි පොලිසිය පවසන්නේ. කොහොම හරි ඒවා යොදා ගනිමින් මාතලේ, මතුගම, පැල්මඩුල්ල, රත්නපුර, බඳුරලිය, කහවත්ත, දංකොටුව, මාරවිල, නාත්තණ්ඩිය, පන්නල, කොච්චිකඩේ, ගම්පොළ සහ නාවලපිටිය යන ප්‍රදේශවල බැංකු සහ සුපිරි වෙළඳසැල් වලින් මුදල් හා භාණ්ඩ ලබාගෙන තියෙනවා. ඒවයි වටිනාකම රුපියල් ලක්ෂ 7කට ආසන්නයි. ඒ වගේම පොලිසිය මහජනතාවට පවසන්නේ කිසිම අවස්ථාවක තමා සතු බැංකු කාඩ්පත් වෙනත් පුද්ගලයන්ට ලබා නොදෙන ලෙසයි. කොහොම හරි තාක්ෂණය සහ සහජ කපටිකම යොදා ගනිමින් අහිංසක පුද්ගලයන්ව රවට්ටන මිනිසුන් දැන් ලංකාවේ ගොඩාක් වැඩියෙන් ඉන්නවා. අන්න ඒ නිසා ඔයාලා පුළුවන් තරම් උපරිම පරිශ්‍රමෙන් ඉන්න කියන එකයි අපිත් කියන්නේ. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.